අපේ ලංකාවේ සහෝදරයෙක්ව හම්බුණා. ඔහු මේ වෙනකොට මේ පෙන්නන්න ඇදක් මතර වැටිලා ඉන්නවා. ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා ඔහුගේ කකුල සහ අත ඒ සියලු දේවල් පිච්චිලා එක පැත්තකින් බෙහෙත් දාලා අනිත් කකුලෙන් මස්සක් කපලා මේ පැත්තට දාලා දැන් මේ බොහොම අසරණ තත්ත්වයේ ඉන්න අය කෙනේ. ඇත්තටම විශේෂම කියන්න ඕනේ මොහුගේ වැදගත්කම තමයි මේ මෙයා අපි රට ජාතිය වෙනුවෙන් බේරගන්න රට ජාති ආගම ධර්මය බේරගන්න හමුදාවේ හිටපු සොල්දාදුවෙක්. විජේබා රෙජිමෙන්ට් එකේ හිටපු ඔහු සොල්දාදුවෙක්. ඉතින් යුද්ධ කාලෙදිවත් ඔහුට යම්කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් ඉතින් ආර්ථික ප්‍රශ්න නිසා මැද පෙරදිග රටකට ඇවිල්ලා ගෘහස්ථ සේවයේ රේදුරෙක් විදිහට සේවය කරද්දී ඔහුව මේ හදිසි අනතුරකට ලක් වෙලා ඉතින් මේ ආකාරයට දැන් මේ හොස්පිටල් එකේ ඉන්නවා. ඉතින් මම ශ්‍රේල්ම ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටිනවා පොඩ්ඩක් ඇවිල්ලා මේ අයියත් එක්ක වචන 10ක් හරි කතා කරලා ඔහු ඉන්න මානසික මට්ටමින් මුදවන්න. ඉතින් අපිටත් මේ හම්බෙලා තමයි අපි ආවේ ඇත්තටම ඔහුව බලන්න. ඉතින් ඔන්න ඕක තමයි විස්තරේ. මේ වෙනකොට තානාපති කාර්යාලයත් මම දැනුවත් කරා. තානාපති කාර්යාලයත් මම දැනුවත් කරලා තියෙනවා. ඉතින් අපි අයියාගේ හැදින්ම අහමු මොකද්ද වුණේ අයියේ, මොකද්ද වෙන්න ඕන කියන එක. උපසන් දැක්ක අපටම මම ගෙදරක වැඩ කිරුවා දෝහයකේ. ඊට පස්සේ ගෙදර තියෙන අද්දුලි පාම් එකක් එහෙට ගියා. ඔක්කොම ගියන් පස්සේ ඒ තියෙන එළවලු ගේන්න කිව්වා මෙහෙ සුලබියා මේ ජීප් ලොකු ජීමියකට මේ හුවෙට් එකටම එළවලු බෙදන්නේ. ඊට පස්සේ ඒකේ මම වන් නීට් එකක වැඩ කිරුවා. ඒක වැඩ කරගෙන ඉන්නකොට මට ලොකු ලෝරියක් දුන්නා. මං කිව්වා මට ලයිසන් නැහැ ලොකු ලෝරියක් වැඩ කරන්න. ඊට පස්සේ මං එතනින් පැනලා ගිහිල්ලා ඉඳලා ආපහු එන්න කියලා ඒ වාහනේ දෙන්නේ කියලා අර වාහනේ දවස් 4ක් දීලා අර වාහනේ හදලා දුන්නා. ආපහු මං ඉතින් මාසයක් වැඩ කරන් ගියා. ඊට පස්සේ හිටේ අබ්දුලි වලට යන්න යනකොට ඉස්සරහින් වාහන දෙකක් රේස් එකේ ගියා. ඊට පස්සේ ඉස්සරහින් ගිය වාහනේ මගේ පැත්තට අයින් කරලා බ්‍රේක් ගැප්පු. මම ඒක හැප්පෙන හන්ද බ්‍රේක් කරපුවම ලොරිය පරම ලොරිය පැත්තට හැරිලා ගිහිල්ලා මුකුමින් අතර පෙරලිලා ගිහින් උඩටම හත්තර තිබු වතුර පීරේදී උඩට ඒ වතුරයි ඔයිලුයි නේරම මගේ ඇඟටයි මෙතෙත්යි මම ඔයසත් පිටුඩම් මහා මගේ මේ උඩක් තියෙන තින්ද මෙහෙන් කපල තම දාලා තියෙන්නේ. මට කරගන්න දෙයක් නැහැ. කට්ටිය වල පුළුවන් නම් උදව්වක් කරන්න කරයි. ලංකාවට යන්න මම හමුදාව හිටිය අවුරුදු 22ක්. මගේ නම සායම මේ සනත් කුමාර. 14 වෙනි බලන විජේ බහපාවට රෙජිමෙන්තු හිටියේ. ඉතින් මේ මල්ලි ඇවිල්ලා මට ගොඩක් දෙන් උදව් කරුවා. කන්න බොන්න දීලා ඔක්කොම කළා. ගොඩක් පින්. ඒගෙන් බසීට තියා කතා කරලා මම එම්බසීට ගත්ත ෆෝන් වැඩ ගෙම්මිනේ ඔක්කොම බිසි. ඉතින් ඒ මල්ලි කරපු උදව් ගොඩක් වටිනවා. දැන් මට ලංකාවට යන්න තමයි ටිකු වීඩියෝ බලන්නේ. මම මාසයක් වෙනවා දැන් මේ පිටාලේ මාසෙ දවස් දෙකක් වෙනවා. අදට දෙසැම්බර් 15 වෙනි මේක. ටිකු වීඩියෝ බලන්න හත පහක්වත් දුන්නේ ඔක්කොම අපේ ලංකාවේ. ඉන්දියාව කට්ටේ ලංකාවේ කට්ටේ තමයි බැලුවේ. වේතාන කණ්ඩ පොඩි කට්ටිය දුන්නේ. මම එළිය කන්ටේනර් එකේ හිටියේ. වාහනේ තරම තියනවා ගෙනල්ලා දාලා. පරණ වාහනේ ගුරු වාහනේ ගෙන ගියා. මට ඉතින් පඩියක් දුන්නේ නැහැ තාම. දැන් මාස දෙකක් වෙනවා. අදට මාස දෙකයි දවස් දෙකක් වෙනවා. ඇත්තටම ඒක තමයි අපි අදාළ අංශ බලධාරීන් අපි දැනුවත් කරමු. මොකද මේ පවතින කොරෝනා ප්‍රශ්නයත් නිසා ලංකාවේ ගුවන් තොටුපළත් මේ වෙනකොට හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සාමාන්‍ය තානාපති කාර්යාලය ආබන්දි වෙලා ආකාරයෙන් තමයි ලංකාවට යන්න ඕන. ඉතින් අයියාගේ අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. ඒ වගේම ගරු හමුදාපතිතුමාත් අවධානය යොමු කරන්න මේ වීඩියෝ එක කොහෙන් හරි ෂෙයා වෙලා ගරු හමුදාපතිතුමාට හරි එනවා නම් ගොඩක් වටිනවා. මොකද මොහු හිටපු හමුදාවක හිටපු සොල්දාදුවෙක්, විජේබා රෙජිමේන්තුවේ හිටපු සොල්දාදුවෙක්. ඇත්තට මේ වගේ අසරණ ළමයි ඉන්නවා දැක්කම ඇත්තටම දුකයි. මොකද මොවුන් නිසා තමයි අපි අද අපේ මව්බිමේ සීලුම දෙනා ඉතාමත් යහතින් හොඳින් ඉන්නේ. ඉතින් අපිට පුළුවන් රාජකාරිය අපි පුළුවන් විදිහට අපි ඉෂ්ට කරනවා ශ්‍රී ලාංකිකයන් විදිහට. ඉතින් තවත් අය පුළුවන්කමක් තියෙනවා නම් එබන්සිනානේ, එබන්සිනා හොස්පිටල් එකට ඇවිල්ලා මේ අයගේ අයියම කියන නම්බර එක මගේ ටෙලිෆෝන් නම්බරේ තමයි 51 53 36 48 51 53 36 48. ඉතින් මගේ නම්බරේ ඕන වෙලාවක මෙතන තියෙනවා. කතා කරන්න පුළුවන්, වීඩියෝ කෝල් එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඔව් ඇවිල්ලා ඔන්න අයියා බලන්න ඇවිල්ලා බලලා ඉවරලා පුළුවන් උදව්වක් උපකාරයක් කරන්න ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපිට පුළුවන් දෙයක් කරලා මොහුට හැකි ඉක්මනින්ම ලංකාවට යන්න මාර්ගයක් හදලා දෙමු. මම හිතන්නේ මගේ FB එකෙත් ඉන්නවා කීප දෙනෙක්ම අපේ හමුදාවේ සහෝදරවරු. ඉතින් චුට්ටක් අවධානය යොමු කරන්න විශේෂයෙන්ම මේ සහෝදරයා වෙනුවෙන්. ඔහු ලංකාවේ වේයන්ගොඩ. ඉතින් මම ඔක්කොමල්ලගෙම ඉල්ලා සිටිනවා පුළුවන් උදව්වක් කරලා මේ අයියට පිටක් වෙලා ඉක්මනින්ම මේ වගේ තවත් ස්පිරිතාලවල අපේ සහෝදර සහෝදරු ඇති. ඉතින් අපි පුළුවන් විදියට මේ උදව් උපකාර කරලා පුළුවන් දෙයක් මේ අය වෙනුවෙන් කරමු. breaking.lk